නැත්නම් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ඒ රාජ්‍ය නිලධාරීන් ගෙන ඒම කළ යුතු දෙයක්. එයා මේ රටේ ජනතාවට ලබා දිය යුතු පිළිතුරක්. මතක තියාගන්න, මේ බුද්ධ්‍යංශයේ සියලු දෙනා පිළිබඳ කරන විමර්ශනයක් නෙමෙයි. මේ රාජ්‍ය බුද්ධ්‍යංශය දනුකඳේ ගහන්න හදනවා නෙමෙයි. ආරක්ෂක අංශ තමන්ට ලවා දීපු තොරතුරු මත, ඒ තොරතුරු මත ක්‍රියා නොකිරීම පිළිබඳව කරන්නා වූ විමර්ශනයක්. සමහර මාධ්‍ය කටයුතු කරන්නේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ජනතාවට හිතන්න තොරතුරු ලබා දීමේ කාර්ය සඳහා නෙමෙයි. ඒ අය මේ මොහොතේ කරන්නේ නග්න ජාතිවාදයේ ඉදිරියට ඇද දමමින් තමන්ගේ වෙළඳපොළ, තමන්ගේ රේටින්ග්ස් වැඩි කරගන්න ජඩ වෙළඳපොළ දේශපාලනයක් කරන්නේ. සමහර ඒ මුස්ලිම් නියෝජිතයන්ට ඔවුන්ගේ භාෂාව හැසිරවීම, ඔවුන් සිංහල භාෂාවෙන් උත්තර දෙන්නේ. එතකොට සිංහල භාෂාව හසුරවීමේදී විවිධාකාරයේ හිඩැස් ඇති වෙනවා. එතකොට මේ මාධ්‍ය මොකද කරන්නේ? ඒවා සංස්කරණය කරනවා කියන්නේ තමන්ට ඕන විදිහට කපලා කොටලා තමන්ට අවශ්‍ය කර ජාතිවාදය අවුස්සන විදිහට ඒවා පළ කරන එක. ඒ නිසා අපි මේ මුස්ලිම් නායකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා, මේ මොහොතේදී හැකිනම් ඔබ විකල්ප මාධ්‍ය යොදාගෙන ඔබේ අදහස රටට හෙළි කරන්න.